ඉරාජ් විසින් සිය නවතම ගීතය පසුගියතා එළිදැක්වීමත් සමග ඔහුට බොහෝ දෙනා සිය විරෝධය පළ කර තිබුණා. ඒ අතර ඉහලින්ම පාර්ලිමේන්තු ඇමතිවරුන් පවා සිටියා. සුරත ලෙස නම් කර තිබුණු ඉරාජ්ගේ මේ නවතම ගීතය සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළා. ඉතින් මෙම ගීතේ අවසානයේ ඉරාජ් ලංකාවේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකු පුපුල් ශාන්ත සන්නස්ගල මහතා ගැන යම් ප්‍රකාශයක් ඇතුළත් කොට තිබුණා. ඉතින් එයට ප්‍රතිචාර දක්වමින් සන්නස්ගල මහතා විසින් සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ යොදා තිබුණා. මේ එම සටහනයි. ආදරය තැවරුණු රෝමාන්තික සිංදු අසමින් අමරදේව නංගා මාලිනී, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සෝමතිලක ජයමහයනාදී මිහිරැතියන්ගේ හඬින් භාවනා කරමින් සිටි කාලයක අප්පච්චි අහන්නේ මලගෙවල් වල අඬන සිංදු කිසි ගෝ එකක් වයිප් එකක් නෑ කියා ඉරාජ් නම් තරුණ සංගීත ශිල්පියෙකුගේ ගීත අසන්නට මට පාර කිව්වේ මගේ පුතාලා දෙන්නාය. ඔවුන් දෙදෙනා ඉරාජ්ට වඩා ටිකක් වයසින් අඩුය. කුඩා කල සිට බටහිර ගීත ඇසූ දෙපුතුන් ඉරාජ් නම් ලාංකීය තරුණයෙකු ඊළඟ ජෙනරේෂන් එකේ හීරෝ ලෙස සැලකීම මා විස්මපත් කළ සිදුවීමක් විය. ඒ මීට දශක එකහමාරකට පමණ පෙරය. සුදර්ශයේ පැවති වසන්ත දුක්ගන්නාරාලගේ ප්‍රාසාංගික වැඩකදී හමු වූ ඉරාජ්ට මම දෙපුතුන්ගේ සංගීත ලෝකයේ හීරෝ ඔහු බව කීවෙමි. පසුදින ඉරාජ් ඔහුගේ මිතුරු රනිදු සමග මත්තේ ගොඩ ආවේය. එදිනගත් ඡායාරූපයක් මෑතකදී ඇල්බම් එක තිබී හමු වී මම පුතාට පෙන්වීමි. පොඩි කාලේ පුතා කීවේය. බත්තරමුල්ල මගේ ව්‍යාපෘති කාර්යාලයට ඉරාජ් කිහිප වතාවක් පැමිණ ඇත. අදත් කොළඹ නගරාශ්‍රිත අවන්හලකදී ප්‍රාසාංගිකයකදී හෝ සාප්පු සවාරියකදී ආඹු දැක්මකින් පමණක් මා අසලට එන ඉරාජ් සිනාමසු මුහුණින් ආචාරකොට සුහදශීලී කතාවකට සැරසී නිහතමානීකි. මගේ පසුගිය උපන්දිනයකදී ඔහු අවසන් වරට මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේය. කසුන් චාමර ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සංගීත අභිවෘද්ධිකාමියකි. ඔහු මගේ මහනුවර පන්තියේ ශිෂ්‍යයකි. සංගීත ලෝකයට පිවිසීමට ඔහු කොළඹ එන්නට සූදානම් වූ විට මම කොළඹ ගොස් කසුන් කල්ලාර හෝ ඉරාජ් වීරරත්න හමුවන මෙන් පැවසුවෙමි. ශිල්පීන් දෙදෙනාටම ඒ මොහොතේම කතාකොට කසුන් චාමර දුරකථනයෙන් සම්බන්ධ කළෙමි. ඒ බව කසුන් චාමර ඊයේ පෙරේදා තැප්‍රෝබේණයට පැමිණ සිහිගැන්වීය. කසුන් කල්හාර ඇකඩමියෙන් ශිල්ප හැදෑරූ කසුන් චාමර පිනික් බිතිව ඉන්දියාවට ගොස් ඒ.ආර්. රාමන් සංගීත පාසලට ඇතුළත් විය. ඉතින් මේ හදිස්සියේ මං ඉරාජ්ට ලියන්නේයි ඒ සුරත නිසා බව නොතේරෙන බබ්බු ෆේස්බුක් එකේ නැත. පළමුව ඔබ තැප්‍රෝබේණියෙන් එකක් මාත් යොදාගෙන වීඩියෝවක් කර සිදුකර දුන් ප්‍රමෝෂන් කැම්පේන් එකට ස්තුතිවන්ත වෙමි. ඒත් ඔබ වික්ටර් රත්නායකට කළ වැඩේ ඔහු මාතරම් සැහැල්ලුවෙන් බාරගත්තේ නැත. වීඩියෝවක් කර ඔබ භුක්ති විඳේ ඔබේ ප්‍රකාශන නිදහස විය යුතුය. ඒ වෙනුවෙන් මගේ සත දෙක ලියා තැබීම මාගේ ප්‍රකාශන නිදහසය. ඒ අනුව කලාව හා කැලෑව තෝරා බේරා ගැනීම ගැන මේ මොහොතේ කියමි. ශක්තිකට වුවත් ඉව යුත්තේ එයමය. කොලිටි නැති වැඩකර අදහස් ප්‍රකාශ කිරීමේ හා ප්‍රකාශන නිදහස වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ පෞරුෂ දීන කරන්න එපා. සුරත වීඩියෝව සඳහා වස්සාන සිහිනයේ කෘතිය, එහි පිටකවරය සහ මගේ අම්මා පොතේ සම්පූර්ණ ඡේදයක් අනවසරයෙන් යොදා ගැනීම මගේ අයිතීන් මංකොල්ල කෑමකි. නීතිමය පිවිසීමකින් මට ඔබට විරුද්ධව නඩු පැවරිය හැකිය. රටේ රාජ්‍ය නායකයාගේ කටහඬ ඔබ යොදාගෙන ඇත්තේ අවසර ගෙන දැයි මම නොදනිමි. ආශිෂ්ට ලෙස මහමගදී ඔබේ හොම්බට දෙකක් අනිනවාද, ශිෂ්ට ලෙස නීතියේ සහය පතනවාදැයි මා තවම තීරණය කොට නැත. එය එසේ තිබියදී මම ඔබේ රයිට්ස් වෙනුවෙන් ටැලන්ට්ස් වෙනුවෙන් පෙනී සිටිමි. ඒත් තමන්ට ඇති රයිට්ස් එක කොලිටි විදිහට පාවිච්චි කිරීමකට නොදන්නාකම ඔබේ ටැලන්ට් එකට කරන්නේ මහ විනාශයකි. මට නොතේරෙන්නේ මා උපහාසයට ලක්කිරීම මීට වඩා නිර්මාණාත්මක වීඩියෝවක් කරගන්නට ඔබට බැරි වුණේ මන් දෙයන්නයි. කාලෙකට පෙර මියසික් ෆීල්ඩ් එකේ හීරෝ කෙනෙක් වීමේ පෙරනිමිති පෙන්වූ ඔබ දැන් මියසික් වීඩියෝස් කරන්නේද ඔබේ අසික්කිත නොයිස් ටීවී යුටියුබ් චැනල් එක වටා රොක්වී සිටින අසහනකාරී ඕඩියන්ස් එකටම වීම සෝචනීයය. එක්කෝ හිරගේක ලැගල හැදියන් නැත්තම් සංගීත කලාවේ අසෝචි තවරණයක නවත්තපන්. ජරා වැඩ නොකර ලස්සනට ජීවත් වෙන්න ඔබට පුළුවන්. මට පුදුම සමන්ත්‍රභද්‍ර බුදුන් වහන්සේ තමන්ගේ දායක සංගීතකාරයාට මේඩිංග කියන්නේ නැත්තේ ඇයි කියලාය.
රේටින් වියස් වෙනුවෙන් මිනිස් මාංශ කරද්දීත් අනේ මේ බුදුන් පවා තමන්ට දායක නම් ඕන ගූ ගොඩක් වළඳන කැත. පාලි, උඹේ වීඩියෝවට රිප්ලයි ලිබීමෙන් සිද්ධ වෙන්නේද උඹට වියවස් වැඩවීම පමණක් බව දනිමේ. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.